අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධන රෝපාණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට වසාදැමේ තැන් කිහිපයක් හුදෙකලාවෙන් මිදෙද්දී තවත් ප්‍රදේශ ගණනාවක්ම හුදෙකලාවෙයි නුවරඑළියටත් මාතලේටත් නුවරටත් නායාමේ අනතුරු ඇඟවීම් ආසන මට්ටමට ඡන්දය තිබ්බානම් පොහොට්ටුව ජේ.ආර්. ගත්ත 6න් 5ටත් වැඩියෙන් ගන්නවා මංගලගෙන් කතාවක් කොරෝනාව මැඩපවත්වන මෙහියුමේදී සරණාගතයන් ගැනත් සංක්‍රමණිකයන් ගැනත් වැඩි අවධානයක් කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5 සිට ඉවත් කරනවා. මේ අතර ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනේ සිට යලි දනුම් දෙනතුරු වසඳීමේට කටයුතු කරන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය පළාත් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ත්‍රිකුණාමල නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වීමත් සමගයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ වැල්ලවත්ත කෝකිලාපාර ප්‍රදේශයේ හුදකලා බව හෙට අලුයම 5 සිට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප්පු විදිය, වේල්ල විදිය, කෙසල්වත්ත, මාලිකාවත්ත, දෙමිටගොඩ සහ මරදාන යන පොලිස් වසම්වල හා වෑකන්දමින්ම වනාතිමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව වැල්ලම්පිටිය, ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය, ෆර්ගසන් පාරේ දකුණු කොටස, උණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත හැටේවත්ත වැල්ලවත්ත මයුර ප්‍රදේස සහ නසීර්වත්ත මෙන්ම මිරිහාන දෙමළවත්ත ප්‍රදේශයේද හුදකලා බව ක්‍රියාත්මකයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව, පෑලියගොඩ, ගඟබඩ සහ කිරිබත්ගොඩ විලේගොඩ යන ප්‍රදේශවලද හුදකලා තත්ත්වය හෙට අලුයම 5 සිට ඉවත් කිරීමට නියමිතයි. වත්තල පොලිස් වසමේ දූවේවත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, මීගහවත්ත සහ රෝහණ විහාර මාවත යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මකයි. උණුපිටිය, වැදිකන්ද, තල්දූව MC නිවාස යෝජනා ක්‍රමය, වාරණ පන්සල පාර, කත්තොට පාර මෙන්ම හීද්‍රා මාවතද හුදකලා කර තිබෙනවා. වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය නිදහස් මාවත මෙන්ම පූගොඩ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදකලා කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියානුත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පෑලියගොඩ පොලිස් වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත මෙන්ම කිරිබත්ගොඩ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ජයන්ති මාවත හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු අදිනේ අලුතින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන් අතරින් 30 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රිතවයි. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 715 දෙනෙකු සුවය ලබා අදිනේ රෝහල්වලින් පිටව ගියා. ඊයේ දිනේදී හඳුනාගත් COVID-19 ආසාදිතයන් 618 දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 241ක්. වැලිකඩ බන්ධනාගාරයෙන් 31 දෙනෙකු, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 30 දෙනෙකු, කොම්පඤ්ඤ වීදියෙන් 28 දෙනෙකු, වැල්ලවත්ත ප්‍රදේශයෙන් 27 දෙනෙකු සහ මට්ටක්කුලියෙන් 23 දෙනෙකු ඊට ඇතුළත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 120ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99 දෙනෙකු හඳුනා ගැනුණා. මහර බන්ධනාගාරයෙන් 44 දෙනෙකු, වේයන්ගොඩින් 29 දෙනෙකු, ගම්පහින් හඳුනාගත් ආසාදිතයන් අතර වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 36,929ක්. 8,491 දෙනෙකු රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 28,267 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පිරිස් අහමු ලෙස PCR පරීක්ෂණවලට යොමු කිරීම දෛනිකව සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. අපිට පේනවා සමාජයට මේ COVID-19 කියන රෝගී තත්ත්වය දැන් අමතවෙක වේගෙන යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේක ඉතාමත්ම නරක දෙයක්. ඒක නිසා දෙමාපියන් විදිහට, වැඩිහිටියන් විදිහට ඔබ සෑම දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවන් අනවශ්‍ය ලෙස උත්සව තැන්වල, ඒ වගේම කඩසාප වලට, ඒ වගේම වෙනත් වෙනත් විනෝද ගමන් සඳහා මේ කාලය තුල බොහෝම පරිස්සමෙන් ඉන්න.
මේ අතර ඉදිරි සති දෙක ඉතාමත් වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී අපි ගුවන්තොටුපළ විවෘත කිරීමට නියමිතයි. අපේ පාසල් විවෘත කරන්න නියමිතයි. රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරක ව්‍යාපාරය ඇතුළුව ගමන් කිරීමට නියමිතයි. ඒ සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න මේ සතිය දෙක කාල සීමාව හරි විදිහට ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අපි වගකීම් විරහිතව හැසිරුණොත් බලධාරීන් හරි තීන්දුව తీරන මේ වෙලාවේ ගත්තේ නැත්නම් සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න කාර්යක්ෂම ලෙස බැඳිහත් වුණ නැත්නම් විශේෂයෙන් ජනතාව තමන්ගේ වගකීම් ඉෂ්ට කළේ නැත්නම් මේ එකක්වත් යථාර්ථයක් නොවෙන්න ඉඩ තියෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික් තුනකට නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. එම ප්‍රදේශවල පහත් දිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අධික වර්ෂාවත් සමග කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව අනතුරු ඇඟවීම් නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙන්නේ. පොළවේ ඉරිතැලීම්, ගොඩනැගිලිවල ඇතිවන පිපිරුම් මෙන්ම පොළවෙන් මතුවන උල්පත් සම්බන්ධයෙන් වහාම ආපදා කළමනාකරණ ඒක දැනුවත් කරන ලෙසද ඉල්ලීමක් කරනවා. නායම් අවධානය ඇතිවිය හැකි බවට අනුමාන කරන ප්‍රදේශවල ජීවත් වන පිරිස් ආරක්ෂිත ස්ථානයක් කරා ක්ෂණිකව ඉවත් යාමට සූදානම්ින් සිටිය යුතු බවද එම සංවිධානයේ දැනුම් දෙනවා. මේ අතර රත්නපුර කලවාන ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. ප්‍රදේශයේ ගංගා මෙන්ම ජලමාර්ගද පිටාර මට්ටමට පැමිණ ඇති අතර දැඩි මීදුම් තත්ත්වයක්ද පවතිනවා. වලපනේ ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග නායාමයේ අවධානම හේතුවෙන් වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. වලපනේ සිට මහනුවර දක්වා ගමන් කරන්නන්ට වලපනේ කීර්ති බණ්ඩාර පුරාණ රාජමාවත මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය දැනුම් දෙනවා. හඟුරන්කිත දක්වා ගමන් කරන්නන්ට මතුරට මාර්ගය භාවිත කළ හැකි. හිටපු පාතාල කලි නායකයෙකු වන සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මද්‍ර විනාශ කාර්යංශය සිදු කළ වැට්ලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මේ අතර එම වැට්ලීම් වලින් තවත් මධ්‍යවයේ ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සතුව තිබේ හෙරොයින් ග්‍රෑම් 310ක් සහ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් සොයාගෙන තිබෙනවා. ප්‍රථමයෙන්ම මද්‍රවිනාශ කාර්යාංශ නිලධාරීන් විසින් නුගේගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 38ක කාන්තාවක් අත්අඩංගුවට කරගත්තා. ලංකාවේ මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටපු දැරට මියගොස් සිටින සොත්ති උපාලි නැමැති පුද්ගලයාගේ දියණිය බවට අනාවරණය වෙලා තියෙනවා. කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමේදී මද්‍රව්‍ය ග්‍රෑම් 310කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. ඉන්පසුව මෙයින් අත්අඩංගුවට ගත් 29 හැවිරිදි පුද්ගලයෙක්ගේ කඩුවෙල හේවාගම පිහිටි නිවස පරීක්ෂා කිරීමට ගියා. මේ නිවස තුල තිබී රුපියල් 590,000කට ආසන්න මුදලක් සොයාගනු ලැබුවා. මේ සිද්ධියත් සමගම තවදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වුණා. ලංකාවේ දැනට මද්‍රව්‍ය වෙළඳාම සිල්ලර වශයෙන් සිදුවෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව. යනු ඉතාම පැහැදිලි වෙනවා. මේ ආකාරයට මසකට සාමාන්‍යයෙන් රුපියල් කෝටි 20කට ආසන්න සංඛ්‍යාවක මද්‍රව්‍ය වෙළඳාමක් සිදුවන බවට ආකාරයට මේ ජාලය කඩා දැමීමට මද්‍රවිනාශ කාර්යාංශයට හැකියාව ලැබුණා. ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ ආරක්ෂක අංශ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 1605කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන ඇති අතර අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 802ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 61,300 දෙනෙකු මෙම කාලය තුළදී අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය පවසනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට විශේෂ දැනුම් දීමක් ද සිදු කළා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට කැමති යම් කිසි කෙනෙක් යම් හේතුවක් මත තව කෙනෙකුට විශාල මුදලක් ලබා දෙනවා නම් සන්තකයක තබා ගන්න කියලා ඉතාම හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මුදල තමා භාරයට ගන්නවද නැද්ද කියලා නීති විරෝධී මුදල් වෙන්නට පුළුවන්. එවැනි මුදල් තව පාර්ශ්වයක් තබා ගන්නවා නම් එයත් නීතිය ඉදිරියේ වරදක් වෙනවා. ආසන මට්ටමින් ඡන්දය පැවැත්වුවේ නම් එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ලැබුණු බලය පරදවා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලය ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. මාතර පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. මාතර ආසනය විතරයි මම මේ කතා කරන්නේ. 26,000කින් පැරදුනා 1989 පස්සේ ඔය තරම් පැරදුන
වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ ගණන් මට හරියට මතකත් නැහැ. මොකද උදේ වෙනකොට ගණන් බල බල ඉන්න හිතුන්නේ නැහැ. ඇන්නේ අනිත් පැත්තට රෝල් වෙලා බුදිය ගත්තා. කෙසේ වෙතත් ඒ වෙලාවේ නොවැම්බර් මාසේ අපේ කඳවුරුද ලැබුණේ ඡන්ද 12000ක් විතර. අපේ අනිත් අපේක්ෂකයාට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්න අතිවිශිෂ්ට ජයග්‍රහණයක් මේ රට සිංගප්පූරුවක් බවට පත් කරන්නයි කියලා තුනෙන් එක ඉල්ලුවා. ඒකත් අපේ රටේ ජනතාව පෝලිමේ ඉඳලා හිතුවටත් වඩා හොඳින් දුන්න. ආසන ක්‍රමය වැරදිලාවත් තිබුණා නම් තුනෙන් දෙකටත් වඩා විශාල ජයග්‍රහණයක් මේ ආණ්ඩුව ලබා ගන්නවා. මොකද JR ජයවර්ධනටත් වඩා වැඩි ශක්තිමත් පාර්ලිමේන්තුවක් බෝට්ටාඹය රාජපක්ෂට ලබා දීලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම පොළොන්නරුව සහ තංගල්ල ප්‍රදේශවලදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන බලමණ්ඩල හමුව බකමුණ නගරයේදී පැවැත්ුණා. පොදුජන පෙරමුණ පිහිටුවා වසර හතරක් සම්පූර්ණ වීම වෙනුවෙන් පක්ෂය වටා ඒකරාශීව සිටින ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරලයන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් එම අවස්ථාවට සහභාගී වී සිටියා. අපිට මතකයි අපි මැතිවරණවල ඇවිල්ලා ගමින් ගමට කිව්වේ අපිට මේ රට දියුණු කරන්න නම් මේ රටේ අපිට ජීවත් වෙන්න නම් ජාතික ආරක්ෂාව තමයි ප්‍රධානම. අතිගරු ජනාධිපතිතුමා පත් වෙන මේ රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්න බුන්දියන්සේ ශක්තිමත් කෙනවා. සියලු හමුදාවන් පොලිසිය ඇතුළු විධිමත් කරලා තියෙනවද මේ රටේ මන්ත්‍රණවිය උවදුර මේ රටෙන් අතුගාලා දාන්න තත්ත්වයට අද පත් කරලා තියෙන්නේ. අද පාතාලේ සම්පූර්ණ අතුගාලා දාන්න අධිකරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අගනුකල පැලැස්සේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය DV චානක මහතා සහ උපුල් ගලප්පති අජිත් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවට එක් වුණා. අපේ අමාත්‍යංශයෙන් අපිට පුළුවන් ගොඩාක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ශක්තිමත් කරගන්න. තරුණ අමාත්‍යංශයේ විදියට අපි විශේෂයෙන්ම ඒ ව්‍යාපාරිකයෝ කුහුණු කරන් වගේම උන්ට අවශ්‍ය ණය ලබා දෙන්න සහ වෙළඳපොළ සපයන්න අවශ්‍ය වැළපිල්ල අපි ක්‍රියාත්මක කරගන්න. ඒ වගේම තමයි හම්බන්තොට වරාය කේන්ද්‍රගෙන රැකී රක්ෂා බොහොමයක් නිෂ්පාදනය වෙන්නේ. දෙවැද්ද ටයර් කම්මලක් කියන්නේ. ඒක දෙවෙනි අදියරක් වෙනවා. රැකියා 3-4000 කින් බිලි වෙනවා. සිමෙන්ති කම්මල තව මාස දෙකක් ඇතුළත විරුද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගුවන්තුරුපුල කේන්ද්‍රගරේ කර්මාන්ත පුරයක් අපි හදලා තියෙනවා. ඒ කර්මාන්ත දැන් පටන් ගන්න අපි ආරම්භ කළා දින ජනවාරි පෙබරවාරි වෙනකම්. ඒ වැඩපිළිවෙල අපි යනකොට මේ දිස්ත්‍රික්කයේ වගේම ලංකාවේම තරුණ පරම්පරා රැකී රක්ෂා මේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. අපි අපේ අමාත්‍යංශයේ විදිහට බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවන් වයිකට අවශ්‍ය විදියට පුහුණු කරන්න. පොදුජන පෙරමුණු පොළොන්නරුව ආසන බලමණ්ඩල රැස්වීම රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැනුවත් කරන අතර ජනතා යෝජනා ලබා ගැනීමද සිදු කෙරුණා. පොදුජන පෙරමුණු කලවානාසන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ පළමු රැස්වීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කමුරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ගම ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා ගමේ ජනතාවගෙන් යෝජනා ලබා ගනිමින් වත්මන් රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. තවත් කොරෝනා ආසාදිතයින් 330 දෙනෙකු අලුතින් හඳුනාගත් බව COVID-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අදිනේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 592ක්. එම සංඛ්‍යාව වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37,000 ඉක්මවා තිබෙනවා. උතුරු මැද පළාතේ බඩේරුංගු වගාවට හානි සිදු කරන සේනා දළඹ ව්‍යාප්තිය මර්ධනයට කඩිනමින් විසඳුම් ලබා දෙන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර නාචදුව හිදෝගම ප්‍රදේශයේ වගාබිම් කිහිපයක සංචාරය කළ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලුවා. සේනා දළඹ ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. පොලිජින් කියන බෙහෙත යොදලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අනුව දැන් අපි ගොවි මහත්තුන්ගෙන් අහපුවා මේකේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්නේ. දැන් විශාල වශයෙන් මේ සේනා දළඹුව හිටපු මේ ආයේ උගා දුරට දැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතුමා කිව්වා සමුදා වෙනකොට අපිට ප්‍රතිපාදනය වන්නම් කියලා මේ සියලුම ගොවීන්ගේ සහනය ලබා දෙන්න. ලොකු සැකයක් තියෙනවා මේ බීජත් එක්කම විදේශවලින් මේ රෝගත් එනවද කියන සැකේ. ඒ නිසා අපි දැනටමත් අතිගරු ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙනවා අපි ගොවි පොළවල් ශක්තිමත් කරලා අපිට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරන්න කියලා. වේදිකාව රූපවාහිනිය සහ සිනමාව තුළින් තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ජයතිස්ස අතුලසිරි රංගන ශිල්පියා වෙනුවෙන් අමතක නැති මතක විශේෂාංගය අද වෙනවන්නේ.
කළේ මේ නිසා රංගයි රංගනේ සිනහ කඳුළු එනවා යනවා නුවර එළිය නම් වූ සුන්දර නගරයේ ඉපදී නුවරඑළිය ශාන්ත සේවියස් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරූ ජයතිස්ස අතුලසිරි කුඩා කාලයේ සිටම කලාවට දැක්වූයේ මහත් ලෙන්ගතුකමක්. පාසල් අධ්‍යාපනය ලැබමින් සිටියදීම 1969 වසරේදී රෙදි හෝදන මහත්වරුන් වේදිකා නාට්‍ය ඔස්සේ වේදිකාවට පිවිසුණු ඔහු එතැන් පටන් තම රන්ගන ගමන ආරම්භ කළා. 1988 වසරේදී ජයසේකර අපොන්සු නම් වූ සුවිශේෂී නිර්මාණකරුවා ඇසුරු කිරීමට අවස්ථාව උදා වීමත් සමග ජයතිස්ස අතුලසිරිට මගුල් සක්වල වේදිකා නාට්‍යයට එක්වීමේ අවස්ථාව උදා වෙනවා. ඒ අනුව ඔහු අදමන විට වේදිකා නාට්‍ය 30කට අධික සංඛ්‍යාවකට තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමගිරි අරණ ටෙලි නාට්‍ය තුලින් මෙරට ටෙලි නාට්‍ය කලාවට එක්වන මේ රංගන ශිල්පියා ස්වයන් ජාත ගිරිකුල ගිරිදේවි ඇතුළු විශිෂ්ට ටෙලි වෘතාන්ත 80කට සිය රංගන දායකත්වය ලබා දුන්නා. 1988 වසරේ තිරගත වූ සූර්යකාන්ත චිත්‍රපටයෙන් සිනමාව තරණය කරන ඔහු අසනි වර්ෂා අරුමෝ සම්වැසි ඉර මැදියම සහ සුදු කළු සහ අළු යන චිත්‍රපට ඇතුළු චිත්‍රපට 40කට පමණ රංගනයෙන් එක් වී තිබෙනවා. අද වන විට දැඩි ලෙස රෝගාතුරව අසරණ වී සිටින මේ රන්ගන ශිල්පියා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය දුරස් වී තිබෙන්නේ ඉතාමත් කනගාටුදායක ලෙසයි. වසර 40කට අධික කාලයක් සිය රන්ගන හැකියාව තුළින් මෙරට කලාව පෝෂණය කළ ජයතිස්ස අතුලසිරි නම් වූ මේ සුවිශේෂී මිනිසා අද වන විට සිය ජීවන ගමනේ 68 වන විය පසු කරමින් සිටිනවා. ස්වාධීන රූපවාහිනියේ අප මේ කලාකරුවාට නිරන්තරයෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ ඔහු වැන්නන් තව තවත් මෙරට කලාවට අවැසි නිසාමයි. එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ නිදහස් කලා සන්ධානය එක්ව මෙවැනි පිහිටක් අවැසි කලාකරුවන්ට පිහිටක් වන්නටත් සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. නුබෙසිතනීවන්නම් සෙනෙහස සුවය තියා මහමෙර බර වූවත් උහුල මිදෙනෙත පියා දිවිතෙක් රැඳෙන්නම් අත් වැල අතර නොයා මගේ ජීවිතය ගෙන දිගු කල්ලින්න ඔයා. සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම්ද? අමතන්න සමාජ සේවාවන් වෙනුවෙන් සිය කාලය හා ශක්තිය කැප කළ පුද්ගලයන් උදෙසා ගෞරව උපාධි පිරිනැමුණා. ඒ දකුණු ආසියා යහපාලන විද්‍යාපීඨය මගින් සම්මාන උපාධි පිරිනැමීමේ උත්සවය අනුරාධපුර සර්වෝදය මධ්‍යස්ථාන ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. සමාජ සේවාවන් වෙනුවෙන් කැප වූ ස්වාමින් වහන්සේ ඇතුළු 15 දෙනෙකු වෙනුවෙන් සම්මාන උපාධි පිරිනැමුණා. මෙම සම්මාන උපාධි පිරිනැමීම පැවැත්වුණේ 12 වන වරටයි. ඉන්දියාවේ වික්ටෝරියා ග්ලෝබල් විශ්වවිද්‍යාලයද මේ සඳහා සහය දැක්වුවා. අසංග තිලකරත්න මහතා වෙත මෙහිදී මහාචාර්ය දුරේ පිරිනැමුණු අතර විද්‍යාපීඨය මකින් මහාචාර්ය දුරේ පිරිනැමුණු පළමු අවස්ථාව දෙමයයි.
සමාජ සේවාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ බ්‍රිගේඩිය ජීපීඒ ජයවර්ධන මහතාටද විශේෂ ගෞරව උපාධිය පිරිනැමුණා. දකුණු ආසියා යහපාලන විද්‍යාපීඨයේ සභාපති ආචාර්ය චන්ද්‍රරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සමගින් ස්වාධින් රූපවාහිනී පුවත් අවසානයි. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.